සිංහ බාහුගේ මරණය. මැඩම්ට පුරු කියන්න ඕන්නේ සර් අත්තරන් මනුස්සේ මමත් සර්ට ආදරේ කළා. අපි සාමාන්‍යයෙන් විශ්වාස කරනවා සමාජය ඇතුළ තියෙන යම් යම් සංස්ථා එව ස්වභාවිකයි, එව මනුෂ්‍ය පැවැත්මට සහ අපේ ජීවත්වීමට අත්‍යවශ්‍යයි කියන කාරණය. හැබැයි මන් තුළ ඇතිවෙච්ච අදහසක් තමයි මේ දේවල් අපි මේ හිතන ආකාරයට ස්වභාවික නෑ, මේ දේවල් අපි හිතන ආකාරයට අහිංසක නෑ. ඒ දේවල් සාමාන්‍ය මිනිසයාගේ නිදහසට, මිනිසයාගේ ඇත්ත ආදරයට සහ මිනිසයාගේ ජීවත් වීමට අහිතකර කොන්දේසි නිර්මාණය කරන තත්ත්වයකයි තියෙන්නේ. එහෙම නැත්නම් මෙව්ව කවුරුන් හෝ විසින් ආකෘති හැටියට, පෙට්ටි හැටියට අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒව ප්‍රශ්න කරන්නේ නැතුව පිළිගන්නවා. හරි, මේක තමයි ජීවිතය, මේක තමයි විවාහය, මේක තමයි ආදරය, මේක තමයි අපේ පැවැත්ම කියලා අපි ඒක ඇතුළට කොටු වෙනවා. අන්න ওই කාරණේ සම්බන්ධයෙන් මට ඕන කරනවා මේ දේවල් මොන ආකාරයෙන්ද අපි මේ ප්‍රාර්ථනා කරන නිදහසට සහ ආදරෙන් පිරිච්ච අපේ ජීවිතවලට බලපෑම් කරන්නේ කියලා කියන්නේ. ඒ කියන්න දරපු උත්සාහය තමයි ආර්යසිංහ බවගේ මරණය. එක සැරේට මුණ කැළඹීම මොකද්ද නිෂාද? සර් කිව්වා මාව කිස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මොනව වුණාද මන්ද? ඒ ඇයි කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ වාගේ දවසක් එනකල් මම බලාගෙන හිටියේ අවුරුද්දක් තිස්සේ. ඒ වෙලාවේ පය නැතුව මම තුරුල් කරගත්ත නම් කිස් කළා නම් මමත් එපා කියා සර්වයින් පිට ඉඳ තිබුණා. ඒත් සර් හොඳටම කලබල වෙලා හැතට දිව්වා, නෑ නෑ මම බලෙන් පුකුත් කරන්න හිතුවේ නෑ කියාගෙන. ප්‍රින්ස් සේනාධීර නිර්මාණයක්. සනාකි එව ඉදිලා ඒ වුණාට ඒ හින්ද තමයි ලස්සන. විදර්ශන ප්‍රකාශනයක්. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධකාරය.